ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම වර්තමානයේ වෙදී ලෝක ජනගහනය බිලියන් 7.75කට ආසන්නයි. එයින් 36%ක්ම සිටින්නේ චීන සහ ඉන්දියන් ජාතිකයන්. ඒ වගේම ලෝක ජනගහනයේ 59%ක්. ඒ කියන්නේ අඩකටත් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ආසියාවේ. ඇත්තටම මිනිස් ඉතිහාසයේ පුරාම විවිධ හේතුන් නිසා විවිධ කාලවල යුද්ධමය තත්ත්වයන් ඇති වුණා. එයින් මියගිය සංඛ්‍යාව නිශ්චිතවම සඳහන් වෙන්නේ නැහැ. නමුත් බිලියනයකට වැඩි පිරිසක් මියගිය බවට විවිධ වාර්තාවල පළ වෙනවා. ඒ නිසා අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානව ඉතිහාසයේ සිදු වූ දරුණුතම යුද්ධයන් කිහිපයක් පිළිබඳව. ඒ වගේම වීඩියෝවට යන කලින් ලෝකය ගැන සුවිශේෂී දේවල් දැනගන්න කැමති අලුතෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ට අපිව subscribe කරන්න කියලාත් පුංචි මතක් කිරීමක් කරනවා. අංක 1 ලූෂන් ගැටුම. මෙය ක්‍රිස්තු වර්ෂ 755-763 අතර කාලයේ චීනයේ ඇති වූ කැරැල්ලක්. චීනයේ ටෑන්ග් රාජවංශය අතර ඇති වූ මේ ගැටුම් වලින් මිලියන් 36ක් මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ ප්‍රමාණය එවකට අධිරාජ්‍ය ජනගහනයෙන් 3/2කට ආසන්නයි. අංක 2 චීන රාජවංශ යුද්ධය. චීන අධිරාජ්‍ය ක්වින් රාජවංශයේ සිට මින් රාජවංශය දක්වා මාරු වන්නේ මෙම යුද්ධයෙන් පසුවයි. මෙය ලෝකේ වැඩිම කාලයක් පැවති යුද්ධයක් ලෙසින්ද සැලකෙනවා. ඒ අනුව මෙය ක්‍රිස්තු වර්ෂ 60 සිට 1618 දක්වා වසර 1683ක් පවතිනවා. එම කාලය තුල මියගිය සංඛ්‍යාව මිලියන් 25කට ආසන්න බවටයි වාර්තා වෙන්නේ. අංක 3 දෙවන ලෝක යුද්ධය. මෙය 1939 සිට 1945 දක්වා පැවති ලෝක ව්‍යාප්ත යුද්ධයක්. මෙමගින් ඍජුවම සහ වක්‍රව මියගිය සංඛ්‍යාව මිලියන් 70කට ආසන්නයි. කෙසේ වෙතත් ඒ ප්‍රමාණයට යුද්ධේ හේතු වෙන්නේ නැති වූ සාගතවලින් මියගිය සංඛ්‍යාවත් ඇතුළත් වෙනවා. මේ යුද්ධෙන් වැඩි ප්‍රමාණයක් මියගොස් තිබෙන්නේ යුදෙව් ජාතිකයන්. ඊට අමතරව මිලියන් 26.6ක් සෝවියට් ජාතිකයන් වන අතර මිලියන් 7.8ක් චීන ජාතිකයන් වෙනවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධෙන් වැඩිම හානියට ලක් වූ පෝලන්තයේ සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන් 7කට ආසන්නයි. අංක 4 වෙන්නේ තායිපීන්ස් කැරැල්ල. මෙය 1850 සිට 1864 දක්වා චීනය තුළ ඇති වූ මහා පරිමාණ කැරැල්ලක්. මේ යුද්ධය ඇති වී තිබෙන්නේ තායිපින් ස්වර්ග ක්‍රිස්තියානි ව්‍යාපාරය සහ කිං රාජවංශය අතර. මෙමගින් මියගිය සංඛ්‍යාව නිශ්චිතවම සඳහන් නොවුනත් මිලියන් 20-30 අතර පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා. අංක 5 පළමු ලෝක යුද්ධය. මෙය මිත්‍ර පාර්ශ්විකයන් සහ මධ්‍යම බලවතුන් අතර 1914 සිට 18 දක්වා පැවති යුද්ධයක්. යුද්ධයේ පැවති කාලය තුළ මිලියන් 18ක් මිය ගිය බවට වාර්තා වෙනවා. ඒ අතරින් මිලියන් 7ක් හමුදා භටයන් බවටයි වාර්තා වෙන්නේ. අංක 6 දෙවන චීන ජපාන් යුද්ධය. මෙය 1937 සිට 1945 දක්වා චීනය සහ ජපානය අතර ඇති වූ ගැටුමක්. මේ යුද්ධය ආරම්භ වී තිබෙන්නේ මාකෝ පෝලෝ නැමැති පාලම සම්බන්ධයෙන් නැති වූ ගැටලුවක් දුරදිග යාමෙන්. එම යුද්ධයෙන් සිවිල් වැසියන් මිලියන් 25ක් මිය ගිය බවට වාර්තා වෙනවා. ඒ වගේම රටවල් දෙකේම මියගිය හමුදාවන් සංඛ්‍යාව මිලියන් 4කට ආසන්නයි. අංක 7 ඩන්ගන් යුද්ධය. මෙය 19 වෙනි සියවසේදී ක්වින් රාජවංශය සහ හුයිස් නැමැති චීන මුස්ලිම් වරුන් අතර ඇතිවන ගැටුමක්. මෙමගින් මිලියන් 20කට ආසන්න පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා. කෙසේ වෙතත් වැඩිම පිරිසක් මිය ගොස් තිබෙන්නේ යුද්ධේ හේතු වෙන්නේ නැති වූ සාගතයෙන්. අංක 8 රුසියානු සිවිල් යුද්ධය. 1917 ආරම්භ වූ මෙය 1922 තෙක් පවතිනවා. මෙය ප්‍රධාන වශයෙන් රතු හමුදාවන් සහ විරුද්ධ පාර්ශ්විකයන් අතර ඇති වූ ගැටුමක්. මේ යුද්ධයේ හේතුවෙන් පුද්ගලයන් මිලියන් 9ක් මිය ගිය අතර එයින් මිලියන් 8ක්ම සිවිල් වැසියන් බවටයි වාර්තා වෙන්නේ. අංක 9 30 අවුරුදු යුද්ධය. මෙය කතෝලික සහ පෙපරමාදු ජාතීන් අතර මධ්‍යම යුරෝපයේ පැවති යුද්ධයක්. 30 වසරක් පැවති මේ යුද්ධය 1618 දී ආරම්භ වී 1648 දී අවසන් වනවා. මේ යුරෝපයේ පැවති දීර්ඝතම යුද්ධයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව වසර 30 යුද්ධෙන් මියගිය සංඛ්‍යාව මිලියන 8කට ආසන්නයි. අංක 10 නැපෝලියන් යුද්ධය. මෙය 1803 සිට 1815 දක්වා ප්‍රංශයේ පැවති යුද්ධයක්. මෙය ප්‍රංශ අධිරාජ්‍ය විසින් සිදු කරන්නේ වෙනත් යුරෝප රටවලට එරෙහිව. ප්‍රධාන වශයෙන් කොටස් 5කට පැවති මේ යුද්ධයෙන් මිලියන් 4-6 අතර පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා. අංක 11 රුවන්ඩා යුද්ධය. මෙය ටුට්සි සහ හුටු නැමැති ගෝත්‍රික කණ්ඩායම් දෙකක් අතර පැවති යුද්ධයක්. මේ යුද්ධය ආරම්භ වෙන්නේ 1990 දී. එතැන් පටන් 1994 තෙක් පුරා වසර 4ක් ගැටුම් පවතිනවා. ගැටුම් හේතුවෙන් මිලියන 1කට ආසන්න පිරිසක් මිය යන අතර ලක්ෂ 4කට ආසන්න පිරිසක් අසල්වැසි රටවලට පලා යනවා. අංක 12 වෙන්නේ දෙවන කොංගෝ යුද්ධය.
මේ 1998 සිට 2003 දක්වා කොංගෝ රාජ්‍ය ඇති වූ ගැටුමක්. ඒ වගේම මෙය සැලකෙන්නේ මෑත ඉතිහාසයේ අප්‍රිකාව තුල සිදු වූ දරුණුතම ගැටුමක් විදියට. යුද්ධෙන් මියගිය සංඛ්‍යාව මිලියන් 5කට ආසන්නයි. කෙසේ වෙතත් වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබෙන්නේ යුද්ධයේ හේතු වෙන්නේ නැති වූ රෝග සහ සාගතයෙන්. අංක 13 ඩාර්ෆර් යුද්ධය. බටහිර සුඩානයේ ඩාෆූර් ප්‍රදේශයේදී මේ ගැටුම ආරම්භ වන්නේ 2003 වර්ෂයේදී. කැරලිකරුවන් සහ ඔමාර් අල් බසීර්ගේ හමුදාවන් අතර ඇති වූ මේ ගැටුම 21 වෙනි සියවසේ පළමු සංහාරයයි. මෙමගින් ලක්ෂ 3ක් මිය යන අතර අවතැන් වූවන් සංඛ්‍යාව මිලියන් 3කට ආසන්නයි. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.